ඇත්තටම කුඩා දරුවන් කියන්නේ ඉතාමත් අපූරු කොට්ටාසයක්. වැඩිහිටියන්ට සාපේක්ෂව ඉතාම විකාර රූපී වැඩ තමයි මෙයාලා නිතරම කරන්නේ. නමුත් දරුවන්ට හැම වෙලාවෙම එයාලට ඕන දේ විතරක්ම කරන්න දෙන්න හොඳ නැහැ. අද වීඩියෝ එකෙන් අපි කියන්න යන්නේ ළමයින්ට කිසිම වෙලාවක කරන්න ඉඩ නොදිය යුතු ක්‍රියාවක් පිළිබඳව. ඊට කලින් තවමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ෆ්‍රොග් පොසිෂන් එක එහෙම නැත්නම් ගෙඹි ඉරියව්ව ඔයාලා අහලා තියෙනවද? හරි. අපි කතා කරමුකෝ මොකද්ද මේ ෆ්‍රොග් පොසිෂන් එක සහ ඇයි අපි මේක කුඩා දරුවන්ගෙන් වැළක්විය යුත්තේ කියලා. මේ ෆ්‍රොග් පොසිෂන් එක කුඩා ළමයින්ගේ තියෙන ඉතාමත් ජනප්‍රියම ඉරියව්වක්. රූප රාමුවෙන් දැක්වෙන්නේ කුඩා දරුවෙක් ෆ්‍රොග් පොසිෂන් එකෙන් ඉඳගෙන ඉන්න ආකාරය. මෙහිදී දනහිස ඉදිරියටත් පතුල් පසුපසටත් දමා W වකුරේ හැඩයට ඉඳගෙන ඉන්නවා. නිකමට වගේ ඔයත් මේ වගේ ඉරියව්වෙන් ඉඳගෙන ඉන්න උත්සාහ කරලා බලන්නකෝ. ඇත්තටම මේ ඉරියව්ව වැඩිහිටි සියල්ලන්ටම ඉතා අපහසු ඉරියව්වක්. ඔයාට මිස්ටර් ෆැන්ටාස්ටික්ට වගේ හොඳ නම්‍යශීලීතාවක් නැත්නම් කිසිම වෙලාවක මේ ඉරියව්වෙන් වාඩිලා ඉන්න අමාරුයි. ඇත්තම කතාව කුඩා දරුවන්ගේ නම්‍යශීලීතාව ඉතා වැඩි. දරුවන්ට නම් මේක ඉතා පහසු ඉරියව්වක් වෙන්න පුළුවන්. නමුත් මෙලෙස ඉඳගෙන සිටීමෙන් ඇතිවන ආබාධ ළමා කාලයේදීම නම් මතුවන්නේ නැහැ. එයට යම් කාලයක් ගත වෙනවා. ඇත්තෙන්ම මෙම ඉරියව්ව විසින් ළමයින් වැඩිවියට පත්වීමේදී ආබාධ රැසකට ලක් කරනවා. මේ ඉරියව්ව ළමයින්ට පහසු වුණත් එමගින් ශරීරය තුළ අක්‍රමවත් ලෙස බෙදී යාමක් ඇති වෙනවා. මෙයින් උදරයේ සහ පිට ප්‍රදේශයේ මාංශ පේශී ඇදීමෙන් වළක්වනවා වගේම කකුල්වල මාංශ පේශී ඉතා තදින් ඇදීමකට ලක් කරනවා. මෙමගින් දරුවා වර්ධනය වන විට ශරීරයේ සමතුලිතතාවට යම් යම් බාධාවන් ඇති කරනවා. ඇත්තෙන්ම මෙහිදී වෙන්නේ මෙලෙස සිටීම නිසා දරුවා ශරීරයේ සමතුලිතතාව පවත්වා ගැනීමට අවශ්‍ය අවබෝධය ලබා නොගැනීම. කුඩා කාලයේ සිට වැඩිවියට පැමිණෙන තෙක් ළමයින්ගේ අස්ථි හැඩගැන්වීම හා ශක්තිමත් වීමේ ක්‍රියාවලිය සිදුවෙනවා. හිතලා බලන්න, ඒ කාලයේදී කකුලේ අස්ථි සාමාන්‍ය විදිහෙන් වෙනස් වෙලා දෙපසට තබා වර්ධනය වුණාම මොන වගේ දෙයක් සිද්ධ වෙයිද? ඔව්, මේ නිසා දරුවාට හිමිවන්නේ අවලස්සන පාදයුගලක්. පාදවල අවලස්සනට වඩා තවත් දරුණු දේවල් මේ නිසා ඇති වෙන්න පුළුවන්. විද්‍යුතුන් පවසන ආකාරයට මුල් අවධියේදී කොඳු වැටපෙලේ ඇදගැසීම් සිදුවීම සහ දරුවාගේ වර්ධනයේ යම්කිසි අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. සමහරුන්ට කියන්න පුළුවන්, මමත් ඔහොම පොඩි කාලේ වාඩි වෙලා හිටියා, ඒත් මට නම් කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නෑ කියලා. ඔව්, සමහර කරුණු මත මේ යමෙකුට බල නොපාන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තම දරුවා මේ වගේ ඉඳගෙන හිටියත් ඉතා හොඳින් වැඩි කාලයක් දුවල පැනලා ක්‍රියාශීලීව සෙල්ලම් කරලා ඉන්නව නම් මේක ඊතරම් ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. නමුත් දරුවා මේ විදිහට වාඩි වෙලා දවසක වැඩි කාලයක් ගත කරනව නම් අන්න ඒ ගැන නම් ටිකක් සැලකිලිමත් විය යුතුයි. කොහොම වුණත් වෛද්‍යවරුන් මෙම ප්‍රොපොසිෂන් එකේ වාසි සහ අවාසි පිළිබඳව තවමත් කතා කරමින් ඉන්නවා. දැනගන්න ලැබෙන විදිහට නම් බොහොමයක් අවාසි තමයි මේකෙන් ලැබෙන්නේ. ඔයත් පොඩි කාලේ මෙහෙම ඉඳගෙන හිටියද? එහෙනම් මේ ගැන අපිටත් අදහසක් ගන්න එක්කම ඔයාගේ අත්දැකීම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ වීඩියෝ එකක් එක්ක හමු වෙනකන් ඔබට සුබ දවසක්.